අද අපි හැඳි කෑවුම් හදමු. දැන් ඒකට පැන් ටික උණු කරන්නයි යන්නේ. සීනි මේකේ මේස හැන්දක් දාගන්නවා. දැන් ලිප ඔෆ් කරගන්න. අපි පාට ගන්න සීනි මේස හැන්දක් කර කරගත්ත විතරයි. වතුර ටිකක් දැම්මා. සීනි අපි කළු කරගත්තු සීන් ටිකක් මේකට දාගමු. මෙතන තියෙනවා පොල්. මම ඒකට පොල් වතුර ස්වල්පයක් දාලා මේක බ්ලෙන්ඩ් කරගන්නවා. මේ තියෙන බ්ලෙන්ඩ් කරගත්තු පොල් ටික. මෙතන තියෙනවා ලුණු වතුර. මම තේ හැන්දක් වගේ ප්‍රමාණයක් මම දාගන්නවා. බ්ලෙන්ඩ් කරගත්තු පොල් ටික. හාල් පිටි පාන් පිටි කලවම් කරගන්න. ඒකත් මේකට දාගමු. මේක දැන් අනන්නේ පොල් වතුරෙන්. මේ තියෙන පොල් වතුර මම කෝප්පයක් ගත්තා. ඒකෙන් ටිකක් අරගෙන පොල් බ්ලෙන්ඩ් කරගත්තා. ඉතුරු ටික 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 දාලා අනා ගන්න ඕනේ. මේකේ තව මේකේ සීනි තියෙනවා. සීනි දියවෙන්න ඕනේ. එහෙනම් එකවර දාගන්න එපා පොල් වතුර. මේක විනාඩි 20ක් විතර අපි පිපෙන්න තියාගමු. මේක විනාඩි 20කට පස්සේ අපිට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා මේක ටිකක් හදා ගන්න ඕනේ. මෙන්න මේ වගේ ප්‍රමාණය වෙනකන් වතුර දාගන්න. වතුර අවශ්‍ය වුණොත් පමණක් වතුර ටික ටික දාලා මෙන්න පදම මෙන්න මේ වගේ එන්න ඕනේ වැగిරෙන ප්‍රමාණය. ඕගොල්ලෝ දැක්ක කොණ්ඩ කැවුම් හදනකොට ඒක රිබන් එක වගේ වැටුණා. හැබැයි එහෙම නෙවෙයි මේකට. මෙන්න මේ වගේ මෙන්න මේ ප්‍රමාණය වෙනකන් අවශ්‍ය වුණොත් වතුර ටිකක් දාලා හොඳට කලවම් කරලා ගන්න. තෙල් හොඳට උණු වෙන්න ඕනේ හැන්දට මේ වගේ ප්‍රමාණය කරා. දාගන්න මේ විදියට. හැන්ද කෑම් කියන්නේ හදන්න ටිකක් වෙලා යන කෑමක්. තෙලුත් ගොඩක් යනවා. මුලින් හොඳින් තෙල් රත්නට පස්සේ ගින්දර අඩු කරගන්න. මේ විදිහට ඔයගලන්ට පහසුවෙන් හැඳි කැවුම් හදා ගන්න පුළුවන්. කොහොමත් කොණ්ඩ කැවුම් වලට වඩා පහසුවයි හදන්න. මේ විදිහට කැවුම් සියල්ලම බෙදගන්න.
මේ තියෙන අපි හදපු හැඳි කැවුම් ඔගොල්ලෝ දැක්ක අපි පොල් මිශ්‍ර කරගන්නවා හොඳට බ්ලෙන්ඩ් කරලා. ඒක අවශ්‍යම නැහැ. ඔයගලන්ට පුළුවන් ඔගොල්ලෝ දැක්ක පාන් පිටි කලවම් කරනවා. පාන් පිටි විතරක් තිබ්බහමත් ඇති. සූදුරු පොඩ්ඩක් කබලේ බැදලා පිටි මිශ්‍රණයට එකතු කරගන්නත් පුළුවන්. මේකට ගොඩක් වෙලා යනවා. එකක් ගානේ බදින්න ඕනේ හිමින් හිමින්. මන්ට කරගන්න ඕන ඔයගොල්ලෝ තාච්චි දෙකක් ලිප් දෙකක තියාගෙන එතකොට ඔයගලන්ට ඉක්මනින් කැවුම් ටික බැද ගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් ඔයගලන්ට පුළුවන් රසවත් හැඳි කැවුම් හදාගන්න.